සුනන් දේශප්‍රිය මහත්මයාට එකක් මේ පොත ලිව් එක ගැන, අනිත් එක මේ දේශනයට මට ආරාධනා කිරීම ගැන. දැන් මේ මං හිතුවා මේ අපි පොඩ්ඩක් කතා කරන එක හොඳයි කියලා. මේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ පිළිබඳ සත්‍යය හොයා ගැනීම වැදගත් වෙන්නේ ඇයි කියන එක. දැන් අපි හැමෝම දන්නවා මේ අපි බංකොලොත් රටක් කියලා. අපි කියනවා ආර්ථික වශයෙන් අපි බංකොලොත් වෙලා ඉන්න රටක් කියලා. දැන් හැබැයි අපි ආර්ථික වශයෙන් විතරක් නෙමෙයි බංකොලොත් වෙලා ඉන්නේ. ආර්ථික වශයෙන් බංකොලොත් තුනේ ඉතාම මෑතකදී. ඉගෙන අපිට ණය ගෙවා ගන්න බැරි වුණයි කිව්වම. හැබැයි ආර්ථික බංකොලොත් භාවයට එහා ගිය ගැඹුරු බංකොලොත් භාවයක් අපි අවුරුදු ගානක ඉඳන් අත්දකිමින් යනවා. අපේ අදහස තමයි මෙන්න මේ රටේ තියෙන ආර්ථික බංකොලොත් භාවයට හේතු වෙච්ච දූෂණය, වංචාව, හොරකම, ඒ වගේම දේශපාලනයේ තිබිච්ච දූෂිත බව සහ සාහසික ඝාතක සංස්කෘතිය. මේ සංස්කෘතිය නිසා අපි ආර්ථික වශයෙන් බංකොලොත් වෙනවට වඩා බංකොලොත් තැනක ඉන්නේ, අදත් ඉන්නේ හැමයි. ඉතින් ඒ නිසා මේ අපි සලකන්නේ මේ පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයා ගැනීම හුදෙක් කතෝලික ජනතාවගේ ප්‍රශ්නයක් නෙමෙයි කියන එක. අපි මේ සඳහා වෙහෙසෙන්නේ, මේ සඳහා කැපකිරීම කරන්නේ මේක මුළු රටේම ජනතාවගේ ජාතික ප්‍රශ්නයක් හැටියට අපි දකින නිසා. ඒ නිසා මම කැමති අන්න ඒ පැත්තට මේ පොතත් එක්ක කරුණු කීපයක් කියන්න, වැඩිය දීර්ඝව නෙමෙයි, ඊටාම කෙටියෙන්. දැන් අපි කියනවා අපි මේ බංකොලොත් භාවයට පත් වෙලා තියෙන රට, ඒ නිසා අපි ඒ රට යථා තත්ත්වයට පත් කරන්න ඕනේ කියලා. හැබැයි මම පෞද්ගලිකව විශ්වාස කරනවා යථා තත්ත්වයට අපි පත් වුණොත් එහෙම, ඒ කියන්නේ බංකොලොත් භාවය ප්‍රකාශ වෙන්න කලින් තිබිච්ච තත්ත්වයට අපි ආපහු පත් වුණොත් කලින්ටත් වඩා ඉක්මනට අපි බංකොලොත් වෙනවා. මොකද රටේ ආර්ථික බංකොලොත් භාවයට පත් වෙන්න ඉස්සෙල්ලා තිබිච්ච වාතාවරණය මේ රටට ගැළපෙන, රට සංවර්ධනය කරන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. ඒ නිසා තමයි අපි බංකොලොත් වුණේ ආර්ථික වශයෙන් උත්. අපේ තියෙනවා සංස්කෘතික වෙනස්කමක් සිදු කිරීමේ අවශ්‍යතාවයක්. ඒ තමයි අපි හිතන පතන විදිහ, අපේ බලාපොරොත්තු අපේක්ෂාවන්, අපේ චින්තන වෙනස් වෙන්න ඕනයි කියන එක. මේ සංස්කෘතික වෙනස්වීම සිද්ධ වෙන ඕනේ කියලා අපි විශ්වාස කරනවා. අංශ දෙකකින් තහුඟක් දේවල් තියෙනවා, නමුත් ප්‍රධාන කොට සංස්කෘතින් දෙකක් අපේ වෙනස් වෙන්න ඕන. එකක් තමයි දූෂිත දේශපාලන සංස්කෘතිය. ඒ සංස්කෘතිය වෙනස් වෙන්න ඕනේ. අනිත් දේ තමයි නීති ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා තියෙන සංස්කෘතිය. ඔය සංස්කෘතීන් දෙක අපි වෙනස් කරගත්තේ නැත්නම් මේ රටේ, එහෙමනම් අපිට ඔය කියන සංවර්ධනය කරා නැත්නම් යහපත් රටක් බිහි කිරීම සඳහා පුළුවන් කමක් නැහැ. එතකොට මෙන්න මේ සංස්කෘතීන් දෙක, ඒ දූෂණය වෙලා තියෙන මේ සංස්කෘතීන් දෙක වෙනස් කරන්න පුළුවන් අඩිතාලමක් දාන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ පාස්කු ප්‍රහාරයේ, පාස්කු ඉරිද ප්‍රහාරයේ ඇත්ත සොයා ගැනීම. අපරාධකරුවන් කවුද කියලා නිශ්චිතව
සොයාගන්න එක. ඒක එළිදරව් කරගන්න එක. ඒක අපි විශ්වාස කරනවා මේ තියෙන තොරතුරු සහ සාක්ෂි මේ පොතෙත් ගොඩක් දේවල් සඳහන් වෙලා තියෙනවා. මේ ඔක්කොම එකට එකතු කරාම අපි දකින දේ තමයි මේ අපරාධකරුවන් අපි හරියට අඳුනගෙන ඒ අයව නීතිය ඉස්සරහ පිටට ගෙනාවොත් මේ රටේ දේශපාලන සංස්කෘතියත් වෙනස් වෙනවා, මේ රටේ නීතිය සහ අධිපත්‍යයත් ගොඩ නැගෙන්න පටන් ගන්නවා කියලා. ඒ නිසා අපි මේක දකින්නේ ජාතික වගකීමක් හැටියට. එහෙම ඒ ජාතික වගකීමක් හැටියට සලකලා තමයි අපි මේ වෙනුවෙන් අරගල කරන්නේ, මේ වෙනුවෙන් සටන් කරන්නේ. දැන් මම කැමති මේ දැන් මේ වෙනස්කම් දෙක සිදු කරන්න හේතුව හැටියට තියෙනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් අපි අවුරුදු පහක් තිස්සේ මේ සටන ගෙනියනවා, මේ අරගලය කරනවා හුඟක් දුෂ්කරතා මැද්දේ අවුරුදු පහක් තිස්සේ. දැන් එතකොට සමහර අය අපෙන් අහනවා මේ පාස්කු ප්‍රහාරය අවුරුදු පහක් තිස්සේ ඇදගෙන යන්නේ ඇයි කියලා. පාස්කු ප්‍රහාරය විතරක් නෙමෙයි, තව ඝාතන රාශියක් තියෙනවා මේ වගේම වල්ලට දාපු. දැන් ලසන්ත වික්‍රමතුන්ගේ ඝාතනය, කීත් නොයරා හා සම්බන්ධ ඝාතනය සහ තව මාධ්‍යකරුවන් විශාල සංඛ්‍යාවක් ඝාතනයට ලක් වුණා. ඒ වගේම පැහැර ගැනීම් සිදු වුණා, අතුරුදහන් වීම් සිදු වුණා, තහජුඩීන්ගේ ඝාතනය, මේ ඔක්කොම දේවල් වැහිලා තියෙන්නේ. ඒවා එළියට එන්න දෙන්නේ නැති තත්ත්වයක් තියෙන්නේ. එතකොට ඒ වගේ සංස්කෘතියක් නිර්මාණය වෙලා ඊට පස්සේ කියනවා දැන් මේ මේ ඝාතන මේ අපරාධ කරපු අපරාධකරුවන්ව සොයලා අවුරුදු ගාණක් තිස්සේ කතා කරන එක, කෑ ගහන එක එක් මොකටද කරන්නේ කියලා අහනවා. ඒ කියන්නේ අපේ රටේ සංස්කෘතියක් ගොඩනගලා තියෙනවා, යමක් සිද්ධ වුණාම අපි ඉතාම ටික කාලෙකින් ඒක අමතක කරන්න ඕන කියලා. මම කියන්නේ ඒක අමතක දැන් ඒක කියන්නේ මෙහෙමයි. ඒක කියන්නේ අපේ මිනිස්සුන්ගේ දුර්වලකමක් තියෙනවලු, යමක් සිද්ධ වුණාම ඒක සුමානකෙන් දෙකින් අමතක කරලා දාන්න. මම කියන්නේ එහෙම අමතක කරලා දැමීමේ එකක් නෙමෙයි තියෙන්නේ. අපි අමතක කරලා දැමිය යුතුයි කියලා අපේ මනස හදලා තියෙනවා. එහෙම අමතක නොකළොත් එහෙම ඒක මහා අමුතු දෙයක් වගේ තමයි සලකන්නේ. ඒ නිසා තමයි ප්‍රශ්නය අහන්නේ. අවුරුදු පහක් තිස්සේ මොකටද මේ ගැන කතා කරන්නේ, කෑ ගහන්නේ? මේක අමතක කරන්න ඕන නේ කියලා කියන එක තමයි මනසේ තියෙන්නේ. එහෙම මානසිකත්වයක් හදලා ඒ විදිහේ සංස්කෘතියක් නිර්මාණය කරලා තියෙනවා. අපරාධයක් සිද්ධ වුණාම ටික කාලයක් ගියාම අපි ඔක්කොම වින්දිතයෝයි, අපි ඔක්කොම දේ අය මේක අමතක කරලා දාන්න ඕන කියලා මානසිකත්වයක් ගොඩනගලා තියෙනවා. දැන් මේ පාස්කු ප්‍රහාරයට ප්‍රහාරය පිළිබඳ සත්‍යය අපි අවුරුදු ගාණක් තිස්සේ ගිහිල්ලා හරි ඒ ගැන සටන් කරලා ඒක හොයාගත්තොත් අපි හිතනවා අපිට ඒ මානසිකත්වයෙන් මුදෝ ගන්න පුළුවන් මේ රට කියලා. ඒ කියන්නේ කොච්චර කාලයක් ගියත් සාධාරණත්වයේ යුක්තිය ඉෂ්ට කරන්න ඕනේ කියන තැනට අපි අපේ අදහස්, අපේ චින්තනය, අපේ මානසිකත්වය ගොඩනගා ගන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ රට හදන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ පාස්කු ප්‍රහාරයේ සත්‍ය සාකරන සටන හුදෙක් මරණයට පත්වෙච්ච කතෝලිකයන් වෙනුවෙන් කරන සටනක් නෙමෙයි. ඒක මේ රටේ අනාගතයේ අපි යහපත් රටක් ගොඩනගන්න ඕනේ කියන ඒ පදනම දාගන්න අවශ්‍ය සටනක්. දැන් මේ පාස්කු ප්‍රහාරය පිටුපස්සේ මහා කුමන්ත්‍රණයක් තියෙනවා.
ඒක මම නෙමේ කිව්වේ. කියන්නේ ඒක දප්පුල රිවේර මහත්තයා තමයි ඉස්සෙල්ලම කිව්වේ. ඒ කියන්නේ නීතිපතිතුමා හිටපු. දැන් අපි ඒක විශ්වාස කරනවා. මොකද අපි ඒක විශ්වාස කරන්නේ දප්පුල රිවේර මහත්මයා නීතිපති හැටියට ඔහු ගාව තමයි තිබුණේ පාස්කු විමර්ශන කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව. ඒ වාර්තාව නීතිපතිවරයාට තමයි ඉස්සෙල්ලම දුන්නේ. පාර්ලිමේන්තුවට දෙන්නත් ඉස්සෙල්ල. එතකොට ඔහු ඒ වාර්තාව අරගෙන අවුරුද්දක් විතර ගියාට පස්සේ තමයි මේ කතාව කියන්නේ. මේක පිටුපස්සේ මහා කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. ඉතින් එයා එහෙම කියනකොට අපි ඒක විශ්වාස කරා එදා ඉඳන්ම. ඒක ඇත්ත තමයි කියලා. දැන් මේ කුමන්ත්‍රණය වෙන මොන මොකක් සඳහාවත් නෙමෙයි. නමුත් බලය දිනා ගැනීම සඳහා කරපු දේශපාලන කුමන්ත්‍රණයක් කියන එක අපිට දැන් පැහැදිලි වෙලා තියෙනවා. දැන් එතකොට මේ දේශපාලන කුමන්ත්‍රණය මොකද්ද කියන එක හරියට හොයාගන්න එක තමයි කළ යුතු දේ. හැබැයි ඒකේ සෑහෙන ප්‍රමාණයක් කොමිෂන් සභාවලින් කමිටු වලින් හොයලා තියෙනවා. විශේෂයෙන් පාර්ලිමේන්තු තේරීම් කාර්ක සභාවෙත් ඒ වගේම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙත් වාර්තාවල ඒ පැහැදිලි ඒක කියවනකොට එහෙම කුමන්ත්‍රණයක් දේශපාලන කුමන්ත්‍රණයක් තිබුණයි කියලා. ඒතර එහෙමනම් අපි හොයන්න ඕනේ කවුද මේ දේශපාලන කුමන්ත්‍රණය පිටුපස්සේ හිටියේ. මේ බලය දිනා ගැනීම සඳහා දේශපාලන බලය දිනා ගැනීම සඳහා මේ කරපු ම්ලේච්ඡ සමූල ඝාතනය පිටුපස්සේ හිටිය අපරාධකාරයෝ කවුද කියන එක අපි හොයාගන්න ඕනේ. අන්න එතකොට රටට පේන්න ගන්නවා හරියටම මේ රටේ ඝාතන සංස්කෘතිය ඇති කළේ කවුද. මේ රටේ දේශපාලන ඝාතන සාමාන්‍යකරණය කරේ කවුද. මේ රටේ දේශපාලනය බලය දිනාගන්න මිනිසුන්ගේ ජීවිත බිල්ලට ගත්තේ කවුද. මේ රටේ සංස්කෘතිය, ඒ කියන්නේ අපිට තිබුණ මේ සભ્યත්වය සහ සංස්කෘතිය විනාශ කළේ කවුද කියන එක කොයි දේශපාලකයෝ දෙක කළේ, කොයි දේශපාලනයට සම්බන්ධ අය දෙක කළේ, කොයි විදිහේ රාජ්‍ය නිලධාරීන් දෙකට සම්බන්ධ වුණේ කියන එක හොයාගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක හොයාගත්තට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා එක්තරා විදිහකින් එහෙම මිනිස්සුන්ගෙන් සමාජයේ ගලව ගන්න. නැත්තම් එහෙම මිනිස්සුන්ව සමාජයෙන් ගලවලා දාන්න. එහෙම නොකළොත් එහෙම මේ රට යථා තත්ත්වයට පත් කරලා විතර හරියන්නේ නැහැ. ඒ නිසා මේක අපි හොයාගන්නම අවශ්‍යයි. දැන් මේ කුමන්ත්‍රණය පිළිබඳව මේ සුනන්දගේ පොතේ ඉතාම පැහැදිලිව කරුණු තියෙනවා. මේ පොත හරියට කියවුවොත්, හොඳට කියවුවොත් බොහොම පැහැදිලි මේකේ මොකද්ද මේ කුමන්ත්‍රණය, කවුද මේක පිටිපස්සේ හිටියේ කියන එක. කරන්න තියෙන ඉතුරු ටික විතරයි කරන් තියෙන. ඒ කියන්නේ නිත්‍යානුකූලව විමර්ශනයක් කරලා ඊට පස්සේ අධිකරණ ඉස්සරහ පිට මේක ගෙනියන එක, එච්චරයි. අනිත් හැමදේම තියෙනවා. නමුත් ඒ ටික කරන්නේ නැත්තේ මොකද? අපරාධ පිළිබඳව නඩු කටයුතු පැවරීම අපේ රටේ නීතියෙන් පැවරලා තියෙන්නේ නීතිපතිවරයාට. නමුත් හිටපු නීතිපතිවරුත් දැන් ඉන්න නීතිපතිවරයාත් ඒක කරන්නේ නැහැ. ඒක විතරක් නෙමෙයි, අනිත් ඝාතන පිළිබඳව නඩු පැවරීම් කරන්නෙත් නැහැ. දැන් එතන තමයි අපි හිර වෙලා ඉන්න තැන, නීති ඉස්සරහ පිට. ඒ නිසා ඒක වෙනස් වෙන්න ඕන. ඒ නීතිපතිවරයාගේ ක්‍රමවේදය අනිවාර්යෙන් වෙනස් වෙන්නට ඕනේ. දැන් මේ පොතේ
එක සිද්ධියක් විතරක් මම කියන්නම්. මේ පොතේ ඉතාමත්ම පැහැදිලිව සඳහන් කරලා තියෙන මේ ඝාතනය පිටිපස්සේ කුමන්ත්‍රණයක් තිබුණායි කියන එකට එක 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 උදාහරණයක් විතරක්. උදාහරණ ඕන් තරම් තියෙනවා. ඒ තමයි අබ්දුල් ලතීෆ් ජමීල් මොහමඩ් කියන පුද්ගලයා, ඒ කියන්නේ මරාගෙන මැරෙන්න ආපු තාජ් සමුද්‍ර හෝටලේදී පුපුරව ගන්න ආපු ජමීල් කියන මේ පුද්ගලයා, ඔහු පුපුරවන ගන්න නැතුව යනවා තාජ් සමුද්‍ර හෝටලේ. එතකොට ඒ එතනින් පිටවෙලා යන්න ඉස්සෙල්ලා ඔහු බැක්පැක් එකේ බෝම්බ අරගෙන ඇවිල්ලා කැන්ටින් එකේ වාඩි වෙනවා. වාඩි වෙලා ඉන්නකොට ඔහු බැක්පැක් එක අරගෙන මේක පරීක්ෂා කරනවා වගේ අපිට පේනවා. ඒක CCTV කැමරාවල තියෙනවා. එතකොට ඒ එතනදී ඔහුට එනවා ටෙලිෆෝන් කෝල් එකක්. ඒක CCTV එකේ තියෙනවා. ටෙලිෆෝන් කෝල් එකක් එනවා කියලා. ඔහු ඒකට පිළිතුරු දෙනවා. ඒකත් පේනවා CCTV එකේ. එතනින් පස්සේ තමයි ඔහු තාජ් සමුද්‍රයෙන් පිට වෙලා යන්නේ. එතකොට දැන් මේ විමර්ශනවලදී හරිනම් මේක හොයාගන්න ඕන දේ තමයි කාගෙන්ද මේ ටෙලිෆෝන් කෝල් එක ආවේ ඒ වෙලාවේ. එතකොට මේ ටෙලිෆෝන් කෝල් එක දුන්න කෙනා කතා බහගේ මේ සංවාදයෙන් පස්සේද ඔහු තීරණය කරේ තාජ් සමුද්‍රයකේ බෝම්බේ පිටු පුපුරවන්න නැතුව මම යනවා කියලා. එතකොට මේ ටෙලිෆෝන් කෝල් එක දුන්නේ කවුද කියලා හරියට හොයාගත්තොත් මේ බෝම්බ ප්‍රහාරය පිටුපස්සේ හිටපු හුඟ දෙනෙක්ව හොයාගන්න පුළුවන්කම තියෙනවා පැහැදිලිවම. නමුත් ඒක කරන්නේ නැහැ. ඒක මේ දක්වාම කරලා නැහැ. ඒක කරන්න බැරි කමක් නැහැ. ඒක කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ පොතේ සුනන්ද ලියාපු මේ පොතේ 112 සිට 119 දක්වාම පිටුවල තියෙන්නේ මේ සිද්ධිය පිළිබඳව. ඉතාමත් පැහැදිලිව, ඉතාම හොඳට කොටස් වශයෙන් මුහුම ඇවිල්ලා තර්කානුකූලව ගෙනල්ලා ඉතාම හොඳට පෙන්වලා දීලා තිනවා මේකේ තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. දැන් මම පළවෙනි වතාවට මේ කාරණේ දැනගන්නේ සුනන්දගේ පොතෙන් මේ ජමීල් හා සම්බන්ධව. මේ පොතේ කියනවා දැන් ජමීල් ඊට පස්සේ යනවා මේ දේවල් ප්‍රදේශයේ තියෙන මුස්ලිම් පල්ලියකට. ගියාම එතන ආරක්ෂක නිලධාරියෙක් ජමීල්ගෙන් ප්‍රශ්න කරනවා. එතකොට ජමීල් කියනවා මං ගෙදරින් තරහ වෙලා ආවේ කියලා. ඊට පස්සේ මේ ආරක්ෂක නිලධාරියාට ජමීල් කියනවා ගෙදරට කෝල් එකක් දෙන්න කියලා. එතන ගෙදරට කෝල් එකක් දෙනවා. කෝල් එකක් දුන්නම ඒ ජමීල්ගේ නෝනා කියනවා ඌ එයා ගෙදරින් තරහ වෙලා තමයි ගියේ කියලා කියනවා. මොකද ඊට පස්සේ මේ ආරක්ෂක නිලධාරියාගේ ටෙලිෆෝන් එකට මේ ජමීල්ගේ නෝනාගේ දුරකථනයෙන් ආපහු කෝල් එකක් එනවා. ඒකට ඒක ආන්සර් කරාම එහා පැත්තෙන් කතා කරන්නේ පිරිමි කෙනෙක්. ඔහු පසුව ඔහු කවුද කියලා හොයාගන්නවා. ඔහු බුද්ධි අංශයේ කෙනෙක්. එතකොට ජමීල් මැරෙන්නත් ඉස්සෙල්ල, ඒ කියන්නේ ට්‍රොපිකල් ඉන්න එකේ ඊට පස්සේ ගිහිල්ලා බෝම්බ විපුරගෙන මැරෙන්නත් ඉස්සෙල්ල ඔහු ජීවත් හිටියදීම යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් යනවා ජමීල්ගේ ගෙදරට ජමීල් හොයන්න. ඒ කොහොමද වෙන්නේ? ඒ කියන්නේ යුද හමුදා බුද්ධි අංශය දැනගෙන හිටියා ජමීල් කියන්නේ කවුද කියලා. ඔහු පිළිබඳව දීර්ඝ කාලීන විමර්ශනයක බුද්ධි අංශය හිටියා. එතකොට
ඇයි බුද්ධියංශ දැනගෙන හිටිය නැත්තේ? ජමීල් මේ වගේ බෝම්බයක් සියදිවි හානි කරගන්න බෝම්බයක් පුපුරවන්න ලෑස්ති වෙනවා කියලා දින ගානකට ඉස්සෙල්ලා දැනගත්තේ නැත්තේ ඇයි? දැනගත්තේ නැද්ද? දැනගෙන ඒක වැහුවද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ වෙලාවේ ජමීල් අල්ලගත්තා නම් පැය ගාණක් තිබුණා උන්ට ජමීල්ව හොයාගෙන අල්ලගන්න බුද්ධිංශයක් ඒක. එහෙම වුණා නම් මේ පිළිබඳ සත්‍යතාවය මේක පිටිපස්සේ තිබිච්ච දේවල් ඔක්කොම හොයාගන්න තිබුණා. නමුත් ජමීල්ව මැරෙන්න ඇරියා කියන එක තමයි අපේ විශ්වාසය. දැන දැන. එතකොට දැන් මේ ටෙලිෆෝන් කෝල් එකේදී අර බුද්ධිංශයේ කෙනා මේ ආරක්ෂක නිලධාරියාට ජමීල්ින් දැද්දී කියන දෙයක් තියෙනවා. ඒ තමයි ජමීල්ව රඳවා ගන්නා ලෙස යුද හමුදා ඔත්තු සේවා නිලධාරීන් ආරක්ෂක නිලධාරියාට කතා කළ දුරකථන සිම්පති කියන එහෙම කතා කරලා කියනවා ජමීල් ඔහොම රඳව ගන්න කියලා. නමුත් එහෙම කියනකොටත් ජමීල් පිටත් වෙලා යනවා. ආරක්ෂක නිලධාරියා මේව දන්නේ නැහැ. ඒ කියන්නේ සෙකියුරිටි හිටපු කෙනායි පල්ලියේ එයා කියනවා ජමීල් ගියා කියලා. දැන් මේ ජමීල්ව රඳවගන්නේ කියලා බුද්ධිංශයේ, ඒ කියන්නේ යුද හමුදාවේ ඔත්තු සේවා නිලධාරියෙක් මේ ආරක්ෂක නිලධාරියාට කතා කළ දුරකථනයෙන් කියන්නේ. එතකොට මේ පොතේ තියෙන කරුණු වලට අනුව ඒ කතා කරපු දුරකථන සිම් එක ලසන්ත වික්‍රමතුංග ඝාතනයට යොදාගත් ජංගම දුරකථන සිම්පත් සමගම ත්‍රිපෝලි හමුදා කඳවුර මිලට ගත් එකක් බව විපක්ෂ නායකවරයා, ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා පාර්ලිමේන්තුවේදී කිව්වා. ඒක හැන්සාඩ් එකේ තියෙනවා. හැබැයි අද වෙනකන් ඒ පිළිබඳව කිසිම විමර්ශනයක් සිද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ තවදුරටත් මේ පොතේ සටහන් වෙනවා එය මිලදී, කියන්නේ සිම්පත මිලදීගෙන තිබුණේ සිලෝන් ෂිපින් ඇලයන්ස් නම් ආයතනය නමින් කොළඹ තුනේ බෞද්ධාලුක මාවතේ අංක 88 දරන ව්‍යාජ ලිපිනයක් ලබා දීම මගිනි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම කීත් නොයාර පැහැර ගැනීමට පාවිච්චි කළ දුරකථන සිම්පත් ලබාගෙන තිබුණේද එම ලිපිනයම පාවිච්චි කිරීම මගිනි. ඉන් පෙනී යන්නේ ගෝඨාභය සමයේ ක්‍රියාත්මක වූ ත්‍රිපෝලි කණ්ඩායමේ, ත්‍රිපෝලි කියලා හිටියා පැරාමිලිටරි එකක්. ඒ කියන්නේ හමුදාවේම කොටසක් අරගෙන හදාපු වෙනම කණ්ඩායමක් ඝාතන සිදු කිරීම සඳහා. එතන මූලික අරමුණ ත්‍රිපෝලි කණ්ඩායමේ. මේ ත්‍රිපෝලි කණ්ඩායම් සහරාන්ගේ සගයෙන් පසුපස යමින් වසර 10කට පසුත් ක්‍රියාත්මකව සිටි බවයි. දැන් ඔබට පැහැදිලි ඇති පාස්කු ප්‍රහාරය හා සමග බැඳුණු මේ ප්‍රහාර ඝාතන විශාල සංඛ්‍යාවක් තියෙනවා. පාස්කු ඉරිදා මැරිච්ච අය විතරක් නෙමෙයි. ඊට ඉස්සෙල්ලා ඝාතනයට ලක්වුණු බොහෝ දෙනෙක් ඝාතනයට ලක් වෙලා තියෙන්නේ පාස්කු ප්‍රහාරය පිටුපස සිටි අය විසින්මයි. ඒක පැහැදිලි. එතකොට අපි මේකේ සත්‍යතාවය හොයාගත්තොත් අනිත් හැමදේම, අනිත් ඝාතන, බොහෝ ඝාතන, දේශපාලන ඝාතන, පැහැර ගැනීම, අතුරුදහන් කිරීම, මේ හැමදේකම ඇත්ත හොයාගන්න එක පහසුයි. ඒ නිසා තමයි මේ සත්‍යතාවය සොයා ගැනීමෙන් සංස්කෘතියක් වෙනස් වෙනවා කියලා අපි කියන්නේ. ඒක ප්‍රධාන කරුණා. ඊට පස්සේ දැන් ඔය වගේම මේ එක කරුණක් විතරයි මම කිව්වේ. ඔය වගේම සැක සහිත අවස්ථාවන් බොහොමයක් මේ පොතේ සාක්ෂි සහිතව
සඳහන් වෙනවා. ඒ බොහොම පිළිවෙලට සඳහන් කරලා තියෙනවා සුනන්ද. මේක කියවගෙන යනකොට අපිට මේ මනසේ චිත්‍රම වෙනවා. මෙහෙම තමයි මේක වෙන්නට ඕනේ කියලා. දැන් ජන විමර්ශන කොමිෂන් සභාවතහ කමිටු මහ රාශියක් මේ වෙනුවෙන් පත් කළා. ඒ වයින් මලල්ගොඩ කොමිෂන් සභාවෙත් පාර්ලිමේන්තු කාර්ග සභාවෙත් ජනාධිපති කොමිෂන් සභාවෙත් වාර්තා විතරයි එළියට ආවේ. දැන් ඊයේ මම දැක්කා ලංකා ඊනිවුස් කියන වෙබ් අඩවියේ මේකට සම්බන්ධ ඉතාමත්ම වැදගත් ප්‍රවෘත්තියක් සටහන් කරලා තියෙනවා. ඒ තමයි දැන් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා පත් කරා කමිටුවක්. ඒ කමිටුව පත් කළේ විශේෂයෙන්ම චැනල් 4 නාලිකාවේ එළිවෙච්ච කරුණු ගැන විමර්ශනය කරන්න කියලා. ඒක තමයි මූලික දේ උනේ. එතකොට මේ කමිටුව වාර්තාවක් ජනාධිපතිවරයාට බාර දුන්නා. ඒ වාර්තාව නීතිපති කාර්යාලයට බාර දුන්නා කියලා ආරංචි වෙලා තියෙනවා. ඒකේ ඊ නිවුස් එකේ සඳහන් වෙන හැටියට. හැබැයි මේ වෙනකොට ඒ වාර්තාව අතුරුදහන් වෙලා තියෙනවා. වාර්තාව තිබුණ තැනක්වත් වාර්තාව දුන්නු තැනක්වත් එහෙම හොයාගන්න බැරි පිළිවෙලටම ඒක සම්පූර්ණයෙන් අතුරුදහන් කරලා තියෙනවා කියලා. හැබැයි ඒ වාර්තාවේ සඳහන්ව තියෙනවා කියලා මේ අපරාධය පිළිබඳ ඉතා පැහැදිලි සාක්ෂි සහ තොරතුරු. දැන් එක පැත්තකින් කොමිෂන් සභාපත් කරලා ඔක්කොම කරලා ඒවයි නිර්දේශවත් ක්‍රියාත්මක කළේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාවත් ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාවත්. එතකොට එහෙම කරන්නේ ඇයි? එක්කෝ ඒගොල්ලෝ එක මේකට සම්බන්ධ වෙන්න ඕනේ, එහෙම නැත්නම් සම්බන්ධ වෙච්ච අය ඒගොල්ලන්ගේ යාළුව වෙන්න ඕනේ. ඒගොල්ලන් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය තියෙන්න ඕන තව බොහෝ වාසි සඳහා මේ දේවල් යටගහන්න. අපි ගෝඨාභය ජනාධිපතිවරයාට ලියුමක් ලිව්වා කතෝලික සභාව හැටියට. ඒ දවස්වල තිබිච්ච සැකසහිත තැන් සඳහන් කරලා මේවට විමර්ශන කරන්න කියලා. ඊට පස්සේ 2023 මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 9 වෙනිදා අපි ආයි යව්වා ලියුමක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට. අපිට ලැබිච්ච අලුත් තොරතුරු, ඒ කියන්නේ චැනල් 4 එකේ කියපු තොරතුරුත් අසාද් මෞලානා කියපු තොරතුරුත් තව අපිට දැන් උදාහරණයක් ඇටියට ගැලණිගම මේ ලොරියක් අල්ලලා ඒ ලොරිය පරීක්ෂා කරේ, ලොරියට ආරක්ෂාව සපයලා තිබුණා ඩිෆෙන්ඩර් රථයකින්. ඒ ගැලණිගම එක්සිට් එකෙන් එළියට දැම්මම පොලිසිය මේ ලොරිය නැවැත්තුවා. නවත්තල ඉවරලා ඒ සාජන් කෙනෙක් එතන හිටපු, එයා කිව්වා ලොරිය පරීක්ෂා කරන්න ඕන අරින්න කියලා. නමුත් එතකොට ටෙලිෆෝන් කෝල් එකක් එනවා සාජන්ට. OIC-ගෙන් ඒ ප්‍රදේශේ ඇවිල්ලා කියනවා දේශබන්දු තෙන්නකෝන් මහත්තයා කෝල් එකක් දීලා කිව්වා මේ ලොරිය පරීක්ෂා කරන්න නැතුව අරින්න කියලා. ඒ පිළිබඳව මේ සාජන්වරයා දාපු ලොග් සටහන ලොග් පොතේ තියෙනවා. අපි ගාව එක කොපියක් තියෙනවා, ෆොටෝකොපියක් තියෙනවා. ඒ ලොග් එකේ බොහොම පැහැදිලිව සටහන් කරලා තියෙනවා මේ ලොරිය අපි මුදා හරින්නේ දේශබන්දු තෙන්කෝන් මහත්මයා කෝල් එකක් දීලා මෙහෙම කියපු නිසායි කියලා. ඒ බෝම්බ ප්‍රහාරයට දවස් කීපයකට ඉස්සෙල්ලා. එතකොට මේ ලොරිය එන්නේ කටුනායක ඉඳන්. මේ ලොරිය යන්නේ
පානදුරේ වලාන්නේ තිබිච්ච ගෙදරකට. එතන තමයි සහරල්ලාගේ සේෆ් හවුස් එක තිබුණේ. එතකොට ඒ ලොරිය ඒ වෙලාවේ පරීක්ෂා කරන්න ඉඩ දුන්න නම් අපි විශ්වාස කරනවා ඒ ලොරිය තිබුණේ පුපුරණ ද්‍රව්‍ය කියලා. එතකොට මේ පරීක්ෂා කිරීම නැවැත්තුවේ ඇයි? දැන් ඕක විතරක් හෙව්වත් ඇති මේක පිටිපස්සේ තිබිච්ච කුමන්ත්‍රණය මොකද්ද කියලා හොයාගන්න. තව එක සිද්ධියක් මම කියන්නම්. ඒ තමයි මේ සහරාන්ට කාලෙක ඉඳලා ටෙලිෆෝන් එකෙන් කතා කරපු පුද්ගලයෙක් හිටියා. ඒ පුද්ගලයා ටෙලිෆෝන් එකෙන් කතා කරන්න පටන් ගන්නකොටම සහරාන් තමන්ගේ බිරිඳ හාදියාට කියනවා යන්න කියලා. කවුරුවත් ළඟ තියාගන්නේ නැහැ. දැන් මේවා කියන්නේ හාදියා. හාදියාගේ කියන්නේ සහරාන්ගේ නෝනාගේ කට උත්තරේ තියෙනවා තමයි මම කියන්නේ. එතකොට කවුරුත් ළඟ ඉන්නකොට ඒගොල්ලෝ කතා කරන්නේ නැහැ. එතකොට මේ පුද්ගලයා පිළිබඳව විමර්ශන කොමිෂන් සභාවේදී, ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේදී එළිදරව් වෙනවා. ඒ කියන්නේ මෙහෙම ඒක එළිදරව් කිරීම කරන්නේ රවි සෙනවිරත්න මහත්මයා. ඒ කියන්නේ CID එක බාරව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා, අද මහජන ආරක්ෂාව පිළිබඳ ලේකම්වරයා. ඔහු සාක්ෂි දෙමින් කියනවා අපි මේ අබුහින්ද් කියන්නේ කවුද කියන එක හෙව්වා. විමර්ශනය කළා, දීර්ඝ විමර්ශනයක් කරා. විමර්ශනය කරලා අපි ඉස්සෙල්ලම හොයාගත්තු දේ තමයි අබුහින්ද් කියලා සාමාන්‍යයෙන් කියලා තියෙන්නේ ඉන්දියාවේ තියෙන සංවිධානයකට. හැබැයි මේ සහරාන්ට කතා කරේ සංවිධානයක් නෙමේ පුද්ගලයෙක්. ඒ පුද්ගලයා කවුද කියලා අපි හොයාගත්තා. අබුහින්ද් කියන්නේ කවුද කියලා අපි හොයාගත්තා. එතකොට කොමිෂන් සභාවේ විනිශ්චයකාරතුමන්ල හිටියේ, කොමිෂන් සභාවේ සාමාජිකයෝ ඔවුන් එක්කෙනෙක් කියනවා නම කියන්න එපා කියලා. ඔහුගේ නම කියන්න එපා මෙතන කියලා. එහෙම කියලා ඊට පස්සේ ඒ විනිශ්චයකාරතුමෙක් ඒ සාමාජිකේ කොලේක නමක් ලියලා රවි සෙනවිරත්න මහත්තයාට එවනවා. සාක්ෂි දෙමින් සිටියේදී රවි සෙනවිරත්න මහත්තයා මේක කියුවට පස්සේ විනිශ්චයකාරතුමා අහනවා මෙයාද පුද්ගලයා කියලා. කොලේ තින්න නම තියෙන කෙනාද පුද්ගලයා? එතකොට රවි සෙනවිරත්න මහත්තයා කියනවා ඔව් කියලා. දැන් මේ සිද්ධිය තියෙනවා විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාවේ. මේ සිද්ධිය තියෙනවා. හැබැයි අර නම ලියපු කොලේ ඒ වාර්තාවේ නැහැ. වාර්තාවක් නම් ඒක තියෙන්න ඕන නේකේ. ඒ නමවත් ඒ හරිනම් ඒ කොලේ වාර්තාවේ තියෙන්න ඕන ඇතුලේ. ඒක නැහැ. මේ අබුහින්ද් කියන පුද්ගලයා තමයි මේ පාස්කු ප්‍රහාරයේ පිටිපස්සේ හිටපු මහා මුලකාරයා. එහෙමනම් මේ අබුහින්ද් කියන්නේ කවුද කියලා හරියට හොයාගන්න එක අමාරු දෙයක් නෙමෙයි, ඒක දන්නා දෙයක්. එතකොට ඒක විමර්ශනයකදී අධිකරණ ඉස්සරහ පිටට ගියාම අනිත් හැමදේම හොයාගන්න එක ඉච්චර අමාරු දෙයක් නෙමෙයි. ප්‍රශ්න තියෙන්නේ එහෙම හොයන්න උවමනාවක් නැතිකම. මොකද හේතුව එහෙම හෙව්වොත් මේ රටේ ඉන්න දේශපාලනඥයන්ගෙන් බොහෝ සංඛ්‍යාවක් එක්ක හිරේ ඉන්න ඕනේ. එහෙම නැත්තම් ගෙදරම යන්න ඕන ආපනෝ යන්න. ඒක වෙනවා.
ඒ නිසා තමයි මේ හැම දෙයක්ම යට ගහල වහල කාපට් එක යටට දාලා තියන්නේ. එතකොට මම කියන්නේ මේ සත්‍යතාවය හොයා ගත්තොත් මේ ගහතන දේශපාලන සංස්කෘතිය, දූෂිත දේශපාලන සංස්කෘතිය නවත්තන්න පුළුවන්. මොකද මේක හරියට හොයාගෙන ඒ අයව නීති ඉස්සරහා පිට ගෙනිච්චොත් එතකොට රට තීරුම් ගන්නවා කවද හරි දවසක අපරාධයක් කළොත් ඒ අපරාධය අහුවෙනවාමයි ඊට දඬුවම් ලැබෙනවාමයි කියලා. ඒක අපි ස්ථාපිත කරන්න ඕනේ මේ රටේ. එතකොට සංස්කෘතියෙන් දෙකක් වෙනස් වෙන්න ඕනේ. එකක් තමයි දූෂිත ඝාතක දේශපාලන සංස්කෘතිය, ඒක වෙනස් වෙන්න ඕනේ. දෙවෙනි එක තමයි අපරාධයක් කළොත් ඒ අපරාධයේ පිටුපස තියෙන සත්‍යතාවය සහ ඒ අපරාධ කරුවන් අනිවාර්යෙන්ම නීති ඉස්සරහා පිටට එනවා කියන කාරණය. ඒ සංස්කෘතියෙන් දෙකම මේ රටේ ස්ථාපිත වෙන්න ඕනේ. එතකොට එහෙම ස්ථාපිත වෙන්න අඩිතාලමක් තමයි පාස්ක ප්‍රහාරයේ සත්‍යතාවය සොයාගන්න එක. ඒ නිසා අපි දකිනවා මේ පොත සාමාන්‍ය ජනතාවට, සාමාන්‍ය පාඨක ජනතාවට මේ පාස්ක ප්‍රහාරයේ පිටුපස්සේ තිබුණේ මොකද්ද කියන එක තේරුම් ගන්න පුළුවන් ඉතාමත්ම අගනා පොතක්. ඒක තමයි අපි දකින්නේ සුනන්ද දේශප්‍රිය මහත්මයා මේ කරලා තියෙන දේ ලේඛන කාර්යයක් විතරක් නෙමෙයි, ඒක ඇත්තටම ජාතික වගකීමක්, ඉෂ්ට කිරීමක්. ඉතින් ඒ නිසා අපි ඔහුට ස්තුතිවන්ත වෙනවා. අපි ඔබෙන් ඉල්ලන්නේ කතෝලිකයන් වෙනුවෙන් නැගී සිටින කියන එක නෙමෙයි, නමුත් මේ රට සුද්ධ කරන්න ඕනේ, මේ රට පිරිසිදු කරන්න ඕනේ. දැන් පාර්ලිමේන්තු මැතිවරණයක් එනවා. මම දේශපාලනය කතා කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. මට මේ දේ කියන්න තියෙනවා. ඒ තමයි අපි කියන්න ඕනේ මේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන යන පක්ෂවලට, සාස්වාධීන කණ්ඩායම්වලට, ඔබ එන්නේ මේ රට පිරිසිදු කරන්න නම් ඉස්සෙල්ලාම ඔබේ පක්ෂය පිරිසිදු කරගෙන එන්න. පක්ෂ කුණු තියාගෙන රට පිරිසිදු කරන්න බෑ. පක්ෂයේ දූෂණය තියාගෙන රටේ දූෂණය නැති කරන්න බෑ. පක්ෂයේ ඝාතන කරලා බලය දිනා ගන්න තරම් කෑදර තණ්හාධික මිනිස්සු ඉන්නවා නම් මේ රටේ ඝාතන සංස්කෘතිය වෙනස් කරන්න බෑ. නීතියට පිටින් ගිහිල්ලා හොරකම්, වංචා, දූෂණ කරන මිනිස්සු ඔබේ පක්ෂය ඇතුළේ තියාගෙන ඉන්නවා නම් එහෙනම් මේ රටේ දූෂණය, වංචාව නවත්තන්න බෑ. ඒ කියන්නේ ඔබට මේ රට බලාපොරොත්තු වෙන යහපත් රටක් නිර්මාණය කිරීමේ හැකියාවක් නැහැ. ඒක අපි කෙලින් කියන්නට ඕනේ මේ දේශපාලකයන්ට, ඕනම දේශපාලකයෙකුට, ඕනම් පක්ෂයකට. එහෙම නැති වුණොත් අපි හැමදාම ඉන්නේ වහල්ලු වගේ. එහෙම නැති වුණොත් අපි හැමදාම ඉන්නේ බයේ. එහෙම නැති වුණොත් අපි හැමදාම ඉන්නේ වැඳගෙන පුදාගෙන, අපි ඡන්දෙ දීලා එතනට ඇරලා ඊට පස්සේ අපි ඒ මිනිස්සුන්ට වඳින්න පටන් ගන්නවා. එතනට යනකම් මිනිස්සු අපිට වඳින්න පටන් වඳිනවා. ඒ සංස්කෘතිය අපි වෙනස් කරන්නම ඕනේ. ඒ නිසා මේ පොත වෙනුවෙන් අපි සුනන්ද මහත්තයට අපේ ස්තුතිය පුද කරනවා. අපි මෙච්චර මහන්සි වෙච්ච, මෙච්චර කැපවීම කරපු දෙක ප්‍රතිඵලයක් කියලා මට හිතෙනවා මේක. ඒ නිසා මම ඔබෙන් ඉල්ලන්නේ ඉතාමත්ම ගැඹුරෙන්, සුපරීක්ෂාකාරීව මේ පොත කියවන්න. එතකොට ඔබට තේරුම් යාවි අපි ජීවත් වෙන්නේ මොන වගේ රටකද කියලා. එතකොට ඔබ තීරණයක් ගනීවි, නෑ අපි මේ සංස්කෘතිය වෙනස් කරන්නම ඕනේ කියලා. අපි වෙනුවෙන් නෙමෙයි, අපේ ළමයි වෙනුවෙන් අනාගතයේ උපදින්නට යන
දරුවන් වෙනුවෙන්. බොහොම ස්තුතියි. මේ සුපිටයි.